විෂය සඳහා ඔබ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි අද කතා කරන්න යන්නේ ඔබ ඉගෙන ගත යුතු ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තුනක් සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක තමයි Python. Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගොඩක්ම භාවිතා කරන්නේ කෘත්‍රිම බුද්ධිය Artificial Intelligence සහ Data Science කියන එකට. ඔබ දන්නවා දැනටමත් හතරවෙනි කාර්ක විප්ලවය අනුව කෘත්‍රිම බුද්ධියට ඉතාමත් ඉහළ ස්ථානයක් හිමි වුණා. ඒ වගේම Data Science මේ දත්ත විද්‍යාව සඳහා ඉතාමත් ඉහළ රැකී අවස්ථාවක් හිමි වුණා. ඉතින් ඒ සඳහා භාවිතා කරන packages කීපයක් තමයි TensorFlow මේක Google හදපු එකක්, PyTorch මේක Facebook ලගේ එකක්. ඒ වගේම NumPy සහ Pandas කියන මෙන්න මේ දෙක භාවිතා කරන්නේ Data Science සඳහා. ඒ වගේ මේ Python කියන language එක ඉගෙන ගත්තාම අපිට පුළුවන් Artificial Intelligence සහ Data Science විතරක් නෙමෙයි web development කරන්නත්, ඒ වගේම desktop application create කරගන්න. විශේෂයෙන්ම Django සහ Flask කියලා කියන්නේ ප්‍රධාන web frameworks works දෙකක්. Flask කියන එක micro framework එකක්, ඔබට ඕන තරම් customize කරලා එක හදාගන්න පුළුවන්. Tkinter කියලා කියන්නේ desktop framework එකක්. Python ඉගෙන ගැනීමේදී තියෙන එක disadvantage එකක් කියන්න පුළුවන්. මේකෙදි mobile development සඳහා අපිට support එකක් ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි mobile එකකට හදනවා නම් එක්කෝ Android එකකට iOS එකකට හදද්දී මේ Python කියලා language එකෙන් අපිට direct support එකක් ලබා ගන්න බෑ. හැබැයි Python වල තියෙන advantage එක තමයි අපිට artificial intelligence සහ data science සඳහා ඉතාම ජනප්‍රිය programming language එක තමයි Python. Python developer කෙනෙකුට ඉදිරියේදී ඉල්ලුම ඉතාමත් වැඩි වෙනවා නොඅනුමානයි. ඊළඟට JavaScript. JavaScript මුලදී web එකේ front end එක සඳහා තමයි භාවිතා කරේ. නමුත් දැන් එහෙම නෙවෙයි, front end සහ back end යන දෙකටම JavaScript භාවිතා කරනවා. Front end එක කියලා කියන්නේ අපි website tab බලද්දී යූසර්ට පේන ඉන්ටර්ෆේස් එක, නැත්නම් යූසර්ට පේන වෙබ්සයිට් එක. එතෙන්දී අවශ්‍ය කරන ඉවෙන්ට්ස් හැන්ඩල් කරන්න තමයි JavaScript මුලදීම භාවිතා කරේ. නමුත් මේ Node.js නිසා JavaScript දැන් බෑක් එන්ඩ් එකෙත් අපිට රන් කරන්න පුළුවන්. සර්වර් සයිඩ් එකේ JavaScript අපිට රන් කරන්න පුළුවන්. ඉතින් ෆ්‍රන්ට් එන්ඩ් එකේ ෆ්‍රේම්වර්ක්ස් තියෙනවා Vue.js, Angular සහ React කියලා. මේවා ප්‍රධාන frameworks, විශේෂයෙන්ම React ඉගෙන ගන්න නම් ගොඩක් හොඳයි. ඒ වගේම Node.js ඉගෙන ගත්තාම අපිට ඒ JavaScript උපයෝගී කරගෙන back end එකේ develop කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි JavaScript වල තියෙන advantage එක. JavaScript වලින් අපිට පුළුවන් desktop applications හදන්න, ඒ වගේම mobile application develop කරන්න. Electron කියන framework එක භාවිතා කරොත් අපිට පුළුවන් ඒකෙන් desktop applications හදාගන්න. ඒ වගේ මොබයිල් ඇප්ලිකේෂන් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම React Native කියන එක. React Native කියන එකෙන් අපි මේ කෝඩින් එක ලියලා අපිට Android එකට සහ iOS එකට මේ දෙකටම natively කෝඩ් එක ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත් හොඳ දෙයක්. ඊට අමතරව දැන් ඔබ සර්ච් කරොත් එහෙම ඔබට මේ මොබයිල් ෆ්‍රේම්වර්ක් හදාගන්න සඳහා තවත් hybrid solutions තියෙනවා. ඒ කියන්නේ native code එකටම compile කරන්නේ නැහැ. native code එක තරම්ම fast වෙන්නේ නැහැ. mobile app එක එච්චර features එහෙම නැත්තම් ඔබට පුළුවන් ionic වගේ framework එකක් use කරලා ඔබ හදපු website එකම ඔබේ ඔබට mobile application එකක් විදියට android සහ ios යන දෙකටම යොදා ගන්න. ඒ නිසා hybrid app use කරන්නත් පුළුවන්, native apps හදන්නත් පුළුවන් මේ javascript එක. javascript කියන එක ඉතාමත් ප්‍රබල programming language එකක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ Java කියන programming language එක. Java කියන programming language එක ඉතාම සුවිශේෂී programming language එකක්. Java introduce කරද්දී ඒ සඳහා වාක්‍යයක් introduce කරා. ඒක තමයි write once run anywhere. මේ Java හැදුවෙම ඒ සඳහා තමයි. ඒ කියන්නේ Java program එකක් අපි ලිව්වහම Java bytecode කියලා එකකට ඒ program එක compile වෙනවා. ඒක Java virtual machine කියලා virtual machine එකක් උඩ
හැම පලටෆෝර්ම් එකම රන් වෙන විශේෂම Windows, Linux, Mac, Android ඔය ඕන පලටෆෝර්ම් එකක් මත Java කියන එක රන් කරන්න පුළුවන් ඒ වගේම වෙනත් devices අපි කියමු බස් ටිකට් කඩන මැෂින් එකක් කියලා ඒ වගේ මැෂින් එකක උනත් අපිට ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නම් Java virtual machine එක දාන්න පුළුවන් නම් Java වලින් ලියන්න පුළුවන් ඒ නිසා ගොඩක් devices වලටත් මේකෙන් ලියන්න පුළුවන් ඒ නිසා Java කියන ප්‍රෝග්‍රෑම් ලැඟි තාම ජනප්‍රියයි ඒ Java developers ලාට ඉතාමත් හොඳ සැලරියක් ලබා දෙනවා අපි බලමු Java වල top framework Spring Hibernate JWT Trust 2 මෙන්න මේ වගේ ඒවා Java top frameworks විදිහට හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඔබ Java developer කෙනෙක් නම් ඔබට Android development කරන්න පුළුවන් Java use කරලා ඉතින් මේක තමයි මගේ choice එක Python JavaScript සහ Java මේ programming languages තුනින් ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට ඉගෙන ගත්තොත් ඔබට 2020 දී අවශ්‍ය programming requirement කරගැනීමට හැකියාවක් තියෙනවා ඔබ මීට වඩා වෙනස් අදහසක් දරනවා නම් ඔබ තවත් programming languages සඳහා උනන්දුවක් දක්වනවා නම් ඔබට comment section එකේ සඳහා comment එකක් දාන්න පුළුවන් ඒ වගේම ඔබ මේ වගේ වීඩියෝ නරඹන්න කැමති නම් මගේ channel එකට subscribe කරන්න ඔබ සියලු දෙනාට සුබ දවසක්